අයිබෝවන් නීරෝගිම සුබ දවසක් වේවා. ටෙන්ටොප් තිය චැනලයට ඔබ සාදරයෙන් පිළිගන්නවා. සුපුරුදු පරිදි වෙනද වගේම ඔයාලට සූදානම් කරලා තියෙන අදත් වටිනා වීඩියෝ එකක්. ඒ තමයි මනියොක්කා පිටි බිරියානි එකක් නිවැරදිව ප්‍රණීත අයුරින් සකසන ආකාරය ගැන. ඉතින් අද අපේ වීඩියෝ එක අවසන් වනතුරු නැරඹීමේ ඔයාලට මනියොක්කා පිටි බිරියානි එක නිවැරදිව සකසන ආකාරය දැනගන්නට පුළුවන්. වසවිස වලින් තුර නිෂ්පාදන අතර ප්‍රමුඛත්වයේ වැජබෙන ඉරහඳ රිතගෙදර නව නිෂ්පාදනයක් වන ගැමි බත හෙවත් මනියොක්කා පිටි බිරියානි එක මේ නව නිෂ්පාදනය වෙනවා. මේ මනියොක්කා පිටි බිරියානි එක නිවසේ සරලව ප්‍රණීත අයුරින් විනාඩි 10ක් ඇතුළත සකසාගෙන අමුත්තන්ට සංග්‍රහ කරන්නට පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක අවසමනතරම නැරඹීමේ ඔයාලට මනියොක්කා පිටි බිරියානි එක සකසන ආකාරය ගැන සරලව දැනගන්නට පුළුවන්. ඉරහඳ පවුලේ මේ නව නිෂ්පාදනය ඔයාලා අතර පත්තේ තියෙන්නේ ආබනික ගෙවත්තෙන් ලබා ගන්නා මනියොක්කා අස්සනු සුරක්ෂිතව ඇසුරුම් කරලා. මනියොක්කා අතීතයේ සිට පැවත එන ගැමි ආහාරයක්. අද මෙන් බත් කෑමට පමණ සීමා නොව පෙරනි සමාජය තුළ එක වේලකට හෝ මනියොක්කා ආහාරයට ගැනීමට පුරුදු වී සිටියා. විශේෂයෙන් මනියොක්කාවල සියලුම වර්ගයේ ප්‍රෝටීන ඇතුළත් වන අතර කාබෝහයිඩ්‍රේටද යහමින් අන්තර්ගත වෙනවා. එසේම පිළිකා නසන ගුණයක්ද මනියොක්කාවල අඩංගු බවට පෝෂණ විශේෂඥ විසින් මෑතකදී සොයාගත්තා. ඒ නිසාම බත්වලට මෙන්ම වෙනත් අල වර්ගවලටත් වඩා මනියොක්කා ගුණදායක බව පෙනී යනවා. පැරණි මිනිසුන් තුළ ගැමි බත ලෙස ටෙකට මනියොක්කා නූතනවාදී ආහාර රටාවට අභියෝගයක් වන ලෙස ඉරහඳ පවුල විසින් මනියොක්කා බිරියානි ලෙස නවතම නිෂ්පාදනයක් ඔබ අතට පත් කරලා තියෙනවා. ගුණාත්මක නිෂ්පාදිත මෙම් මනියොක්කා පිටි බිරියානි එකේ අන්තර්ගත වන්නේ මනියොක්කා පිටි, කොත්තමල්ලි, සූදුරු මහදුරු, අබ, කුරුඳු, ගම්මිරි, සාදික්කා, වසාවාසි, කරඳමුංගු, කරාබු නැටි, රම්පි, කරපිංචා, සේර, බේලියුස්, රියලි මිරිස්, කහ සහ පුල්තිර. දැන් අපි ගැමි බත හෙවත් රසවත් ප්‍රණීත මනියොක්කා බිරියානි එක සකසන විදිහ ගැන කතා බහ කරමු. අපිට අවශ්‍ය පරිදි මේ තවත් රස කරගන්නට එළවලු, මස් හෝ බිත්තර එකතු කරගන්නට පුළුවන්. එළවලු ලෙස කැරට් එකතු කරනවා නම් මේ අයුරින් සිහින්ව කපා ගත යුතු වෙනවා. දැන් එය පිළියල කරන ආකාරය බලමු. හොඳින් උතුරවාගත් ජලයට බිරියානි පැකට්ටුව එකර විනාඩි 2ක් පියනකින් වසා තබන්න. වෙනත් භාජනයකට තෙල් හෝ කිතෙල් දමා කපාගත් ලූණු රන්වන් පැහැවෙනතුරු බෙදගන්න. ඉන්පසු සුදු ලූණු කරපිංචා අඩංගු ස්වභාවික රසකාරක පැකට්ටුව දමා හොඳින් තෙම්පරාදු කරගන්න. ඔබගේ අවශ්‍යතාවය පරිදි එළවලු මස් හෝ බිත්තර එකර පදමට ලුණු එකතු කරන්න. කලින් පිසගත් බිරියානි තෙම්පරාදුවට මිශ්‍ර කරන්න. පසුව මෙහි අඩංගු තෙල් පැකට්ටුව දමා යලිත් හොඳින් මිශ්‍ර කරන්න. දැන් අපිට උණුසුම්ව පිළිගන්නට පුළුවන්. මෙය අමුත්තන්ට පිළිගැන්වීම සඳහා තම්බාගත් බිත්තර සමග රයිතා සහ මිංචි සම්බෝලේ ප්‍රණීත රසයක් එක් කරන බවත් මතක තියාගන්න. මනියොක්කා පිටි බිරියානි එක රසවත් ගුණවත් නිෂ්පාදනයක් නිසාම ලොකු කුඩා සැමට ආහාරයට ගන්න පුළුවන්. අපේ චැනලේ සබ්ස්ක්‍රයිබ් කර එකතු වෙන්න, බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. ටෙන්ටොප් තිය චැනලේ හා සම්බන්ධ වෙන ඔබට ගොඩක් ස්තුතියි. සුබ දවසක්.